රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සා දීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. මේවා ගහලා තමයි මාල කඩන ඒවා ඒ වගේම නොයිකුත් තැන්වල මේ මිනි ෂූට් කරන්න මේ සුන වල වෙඩි තියන්නේ පාවිච්චි කරන මේ බයික් තමයි ඒක. දැන් මෑත කාලේ මේ වෙච්ච තම ෂූටින් ඉන්සිඩන්ට් එක කරමු බයිසිකලේ ඇවිල්ලා වෙලා පල්ස් එක. මේ මොකද එහෙම යන්නේ මේ බයිසිකලේ තමයි ස්පීඩ් හොඳයිද? හොඳයි. මේක තමයි මේක පුංචි අපිට මේක කරන්නේ මේක තමයි මේ පල්ස් කාරක 30 මට කියන්නේ. පහලක් කරා. දවසේ අපරාධ
මෙහි අවජක් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ නෙවෙයිලි වෙලා පොපියුලේෂන් එකත් එක්ක රයින්ස් වැඩි වෙලා ඉවිලි වෙලා ඒක මේ පාර්ලිමේන්තු උනා නම් ඉවිලි ලංකාවම පාර්ලිමේන්තුවනේ එන්නේ සිය 48ක් ඇවිල්ලා මුළු ලංකාව අපරාධ වලින් ඉන්නේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ ඒකට විසඳුමක් දෙන්න පුළුවන් නම් මෙහි ඇවිල්ලි වෙලා ලංකාවේ තව කොහෙවත් කන්ට්‍රෝල් කරන්න තමයි මේක දෙක දිගටම කරන්නේ කරනවා 24 25 දවස් දෙක අපි නැත්තල් නිසාම කරන මිසුන්ට මේ පල්ලිය මේ නෝ අද අපි පල්ලි වල තරසව දිනක වෙලි වල නිසා වෙලි වල මේක දෙක තුනක් කරන අමාරු වෙනින්න මේ දෙක කරනවා ඊට පස්සේ 31 දවස් දෙකත් මිසු ආය මේක කරන පොලිස් අධිකාරියන්ට තමයි දරු පොල් වල කටයුතු බලන්න තිබේ දවස් දෙක වෙලි වල පොඩ්ඩක් තමයි නෝ නැගෙන බලන්න වෙලි ඒ දවස් දෙක දීර්ඝස් එක දීලා දවස් යුක්තිය මෙහෙමට සමගාමීව සිදු කරන ලද විමර්ශන වලට අදාළව කොළඹ දකුණ කොට්ටාෂයේ බම්බලපිටිය පොලිස් ස්ථානය සහ කොළඹ දකුණ කොට්ටාෂයේ විශේෂ අපරාධ අංශය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සැකකරු දීර්ඝ විමර්ශන මේ සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මේ සැකකරු විසින් සොරා ගන්නා ලද යතුරුපැදි 19ක් මේ වටමිට සොයාගෙන තිබෙනවා. මේ යතුරුපැදිවල වටිනාකම දැනට 1 කෝටි 20 ලක්ෂයක් පමණ වෙනවා. මේ සැකකරු මේ සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක් වෙන අතර මේ සැකකරු විසින් යතුරුපැදි බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේදී මේවා සොරකම් කර තිබෙනවා. මෙම සැකකරු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන වැදුදුර විමර්ශනය සඳහා දැන්ට කටයුතු සිදු කරමින් පවතිනවා. මේ යතුරුපැදි 19ක් දැන්ට සොරාගත් යතුරුපැදි 19ක් ලබාගෙන තියෙනවා. මේ යතුරුපැදිවල මුළු වටිනාකම 1 කෝටි 20 ලක්ෂයක් පමණ වෙනවා. යුක්තිය මෙහෙයුමට අදාළව සිදු කරන ලද විමර්ශන සහ මේ සමගාමීව සිදු කරන ලද කටයුතු වල අනුව දැන්ට අපරාධ සම්බන්ධයෙන් අඩුවීමක් සහ පාලනයක් දක්නට ලැබෙනවා. නම සහකාර පොලිස් අධිකාරී චානක අරවින්ද බෙසිරි ගුණවර්ධන. සැකකරු සම්බන්ධයෙන් දැන්ට විමර්ශන කටයුතු සිදු කරමින් යනවා. මෙම සැකකරු අපරාධ ජාවාරම්කාරයෙක් බවට දැන්ට කරුණු අනාවරණය වෙලා තියෙනවා. මේ සැකකරුට එහෙම අනුවර්තනාමයක් දැන්ට විමර්ශනවලදී අනාවරණය වෙලා නැහැ.